තීරීත් මතක් කරන ගමන් තමයි වැඩේ කරන්න යන්නේ. ගුණ කරන්නේ මේ තීරුව මුලින්ම පෙළි. මේ ටික ඕකේ නම් 22 ඕකේ. අපි උත්තර ලියනෝනේ ඒ ටයිප් එකට. මම ලියන හැම අකුරක් ගන්න මට ලකුණු ලැබෙනවා. දැන් තරවදල් ලියා ගන්න මේ දෙකම තිබිය යුතු. සිංගිදි ගණන් මේ වගේ 20 ගණන් හැබැයි ලකුණු 55යි. පොස ගොසක් හැමදාටම අපි නද අන්ති පටන්ගමු. අද අපිට තියෙන්නේ පියෝ වල පාට් බී ප්‍රශ්න. මේකෙත් අපි තියරිත්තිය මතක් කරන ගමන් පේපරේ ප්‍රශ්නය ක්‍රම ක්‍රමෙන් කතා කරන්න යමු. හරිද? මම මේ ඩිස්කෂන් එකේදී අර කලබලින් උත්තරේ විතරක් ලියන වැඩේ කරන්නේ නැහැ. අපි උදාහරණයක් ගත්තොත් 11A ගත්තොත් 11A උත්තරේ විතරක් බෝඩ් එකෙන් ලියන්න යන්න පුළුවන්. 11 පිට දෙමයි උත්තරේ ගන්න මෙහෙම මෙහෙමයි කියලා නිකන් ලියන්න යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ආකාරයෙන් මේ කරන්නේ මම තියරිත් මතක් කරන ගමන් තමයි වැඩේ කරන්න යන්නේ. හරිද? ඒක තියරි අමතකයට ඒ වැඩේ කාන්ට සෙට් කරගන්න පුළුවන්. අපි මුලින්ම යම් න්‍යාස ගන්නනේ. බොහොම ලේසි ගන්න මම මේ ස්ටාර්ට් එකක් ඉදන් මේකෙන් පටන් ගන්න. හරිම ලේසි. ලේසි ප්‍රශ්න ටික අපි ටිකක් කතා කරන්න යමු. දැන් මේකේ අපිට දීලා තියෙනවා A කියලා මේට්‍රික්ස් එකක් සිම්පල් A කියන පදේ ඇසුරෙන්. හරිද? නොදන්න පද. ඉතින් ෂුවර් එකට ඔය A හොයන්න තමයි මේ ගාන තියෙන්නේ. B දීලා තියෙනවා සිම්පල් A ඇසුරෙන්. දැන් ඔයා බලන්න 2019 පේපර් එකක් 2020 පේපර් එකක් ඒ දෙකේම මේ ආකෘතියමයි තියෙන්නේ. ඒ දෙකේදීම මේ ආකාරයට සිම්පල් A සිම්පල් B වගේ පද හංගලා දීලා අපිට කියනවා ඒ අය හොයන්න කියලා. ඒ ආකෘතියේ ප්‍රශ්නය 2021 එකෙත් ලැබිලා තියෙනවා. ඒක නම් සිම්පල් A විතරයි තියෙන්නේ. සිම්පල් A හොයන දා අපේ ටාගට් එක. දැන් A වෙනුවෙන් දීලා තියෙනවා C සමානයි A වතාවක් B ගේ ට්‍රාන්ස්පෝස්. යැයි ගනිමු. හරිද? එහෙම දීලා තියෙනවා. අපෙන් ඉල්ලනවා මුලින්ම C ව හොයන්න කියලා. දැන් මතක තියන්න C ට අදාළ පිළිතුරු ලැබෙන්නේ සිම්පල් A සුරේ. සිම්පල් A වලින් තමයි C matrix එක එන්නේ. එතකොට ඒක ටික හරදර නේ. අපිට නම් වෙනදා තිබුණේ දැන් 19 20 අරන් බලන්න 20 19 මුලින්ම තව C කියලා matrix එකක් දීලා C equal AB transpose කියලා දීලා මුලින්ම AB හෙව්වා අපිට. අපිට කියලා ඒක හොයවල තමයි වැඩවලට ගියේ. ඉතින් ඉලක්කමක් මුලදිම දැන් නොදන්න පදයක AB කියන නොදන්න පදනේ. ඔය AB සඳහා ඉලක්කම මුලින්ම assign කරාට පස්සේ එයා හොයලා දුන්නට පස්සේ ඇත්තටම ওই matrix ගන්න පට්ට ලේසි. මාරම ලේසි. ඉලක්කම් ටිකක් දුන්නා කියන්න අපිට මේ ගාන නිකන් විනාඩි 5න් හදන්න පුළුවන්. පට්ට ලේසි. හරිද? මාරම ලේසින් හදන්න පුළුවන් ගොඩ දාන්න පුළුවන් මේ ගාන. එතකොට සිම්පල් A වලින් ඉදිරියට යනවා කියන්නේ චුට්ටක් අමාරුයි. සුළු කිරීමම තරමක් අසිරු හොඳ පරිස්සමෙන් කරන්න ඕන වැඩේ. අනේක ඔලුවට දාගන්න. එතකොට A ඇසුරෙන් C සොයා C ඉන්වර්ස් පවතින බව පෙන්වන්නලු A බිඳුව නෙවෙයි නම්. A බිඳුව නොවන අවස්ථාවවලදී C ඉන්වර්ස් පවතින බව පෙන්වන්නයි තියෙන්නේ. හරිද? එතකොට තාමත් C ඉන්වර්ස් ඇතුලේ සිම්පල් A අකුර තියෙනවා. මම දැන් ප්‍රශ්නේ කියවද්දිම තේරෙනවා මේක ටිකක් හරි කරදරකාරී වැඩක්. මොකද වැඩේ දන්නවා අපි කරන්න ඕන විදිය ඔක්කොම දන්නවා. කිසිම කේස් එකක් නැහැ. හැබැයි සුළු කිරීම චුට්ටක් කරදරයි වගේ. ඊළඟට තමයි ඔන්න A හොයන්න අවශ්‍ය කරන දත්තය දීලා තියෙන්නේ. C inverse matrix එක 1 2 කියන 2x1 matrix එකෙන් ගුණ කරාම උත්තරයක් ලැබෙදෙන මේ පැත්තේ විදියට. තවලුත් matrix එකක්. ඉතින් අන්න ඒක පාවිච්චි කරලා තමයි A සමානයි 2නේ. දෙක බව පෙන්වන්න තියෙනවා. පෙන්වන්නේ අර වැඩේ ටිකක් දරුණු කරලා. දරුණු කරලා කියන්නේ මෙසුළු කිරීම පැත්තෙන්. හරිද? දැන් හිතමු මතක තියන්න මේ ඔය කොටස කරද්දී අපිට සැලකිය යුතු කාලයක් ගත කරනවා. මොකද සිම්පල් ලේවල් ඉන්නේ. මම ගාන අනිවාර්යෙන් මම හිතන හැමෝම හදන්න නැති කියලා. හදමු නැති කවුරු ඉන්නවා නම් අනිවාර්යෙන්ම. හරිද? අනිවාර්යෙන්ම මේක අනිවාර්යෙන් හැමෝම කරන්න ඕන. වා මීට කලින් මේටිස් ඉගෙන ගත්තත් නැතත් අදාළ නැහැ. කවුරුවත් මම ඉගෙනගෙන නැහැ මට කෙරෙලා නැහැ අරම නිදහසට හේතු ඕව හරියන්නේ නැහැ. හරිද? න්‍යාස පාඩමේ තියරි ඔක්කොම ටික YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. එච්චර දෙයක් කරලා තියෙදි මම හිතන්නේ කිසිම ගුරුවරයෙක් එහෙම හරියට පාඩමක තියරියක් මම දන්න තරමේ දාලා නැහැ. ඔය නිකන් අර එහෙම වටෙන් ගොඩෙන් දාලා ඇති. ක්ලියර් විදියට يعني සම්පූර්ණයෙන්ම නිවැරදිම විදියට තියරි සියල්ලත් එක්ක පාස් පේපරුත් ඩිස්කස් කරලා කවුරුවත්ම දාලා නැහැ. එච්චරට උදව් කරලා තියෙද්දි ඔයා කියනවනම් මේ පාඩම මට බෑ කියලා. ඉතින් වෙන මට වෙන කියන්න දෙයක් නැහැ අතරම. තමන් දැනෙද තමන්ම අදහසක් ගන්න මෙච්චර දේවල් දීලා තියෙද්දි අද දැන් පන්තිර ඉන්න ගම ඔයා කියනවනම් මට පාඩම සෙට් නැහැ මට කෙල්ල නැහැ කියලා. ඉතින් මට ඇත්තටම වාගෙන වෙන වචනය කියන්න දෙයක් නැහැ මේක. වාගෙම ඉතින් කාලා ගන්න කරන කම තමයි කියන්නේ. මේ වචන නැහැ මට ඇත්තටම. කිසිම වෙලාවක මේ පාඩම බැරි වෙන්න බෑ වගේම කවුරු හරි ඉන්නවා නම් මේ 13 නොකරන කෙනෙක්. හරි 13 නොකරන කෙනෙක් ඉඳියත් ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ පාඩම ඉගෙන ගන්න ඕන. මොකද හේතුව හදිස්සියකවත් එක ප්‍රශ්නයක් හෝ විභාග වෙලාවදී අවුල් ගියොත් අපි කරන්නේ ප්‍රශ්න අතර මොකක් හරියක් අවුල් ගියොත් ඔයාට කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. යන්න ඔප්ෂන් එකක් තියෙනවනේ. ඉතින්
මේක හොඳ ඔප්ෂන් එකක්. ලකුණු 75ක් ලේසියෙන් ගන්න පුළුවන්. ඔයාලට සංකේත සංඛ්‍යා බැලුවට අවුලක් නැහැ. මොකද ඔප්ෂන් එකට තියෙන්නේ මෙහෙමනේ. ඔප්ෂන් එකක් කියද්දී අර සම්පූර්ණ ප්‍රශ්නේ වෙන්න බෑනේ. මොකද අර ප්‍රශ්නේ කරලා ටිකක් දුර ගියාට පස්සේ අන්හම තමයි අපිට මේ ඔප්ෂන් එක ඕන වෙන්නේ. ඒතර ෆුල් ප්‍රශ්නෙම කරන්න ටයිම් නැහැ. මේක කරලා අර මිෂන් ලකුණු ටික ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක මම කිව්වා අනිවාර්යෙන් හැමෝම මේ ප්‍රශ්නේ කරන්න ඕනමයි. අද මෙතන අදින් පස්සේ නම් කවුරුවත් කිසිම ළමෙක් ඉන්න බෑ මේ පාඩම බැරි හෝ මේ පාඩම නොකරන කියන අය. මම කරන්න නැහැ මට ඕනේ නැහැ කියන අය. එහෙනම් මෙතනින් පස්සේ මේ ඒ සමාන දෙක හොයන එක තමයි වැඩි. ඒතර ඔය කොටසට ලකුණු ලොකු ප්‍රමාණයක් හම්බ වෙනවා අවසානයේදී. මේක හැමදාම අහපු ප්‍රශ්නයක්. 19 20 18 ඔය හැම පේපර් එකම තියෙනවා. හොඳම ප්‍රශ්න ටිකක් තියෙනවා. අතන න්‍යාසවල සුපිරිම පාට් එක මේක. DC DC ඍණ C ට්‍රාන්ස්පෝස් C සමානයි 8යි. කියන්නේ මේවයි ප්‍රකාශනයක් දෙනවා. දීලා D න්‍යාසය හොයන්න තියෙනවා. වෙන ප්‍රකාශනයක් දීලා එතන D ගන්න තියෙන්නේ. මම මේකේ තියෙන අර හැංගිච්ච කාරණා මේක ඇතුළාන්තයේ වෙන පැහැදිලි කර දෙන්නම්. අපි නම් මුල්ම වැඩේ. දැන් මේ ගාන උනත් අපි කොටස් දෙකකට කඩා ගන්නවා. කැලි දෙකකට හරිද? පාට් දෙකකට කඩා ගන්න මුල්ම පාට් එක තමයි ඒව හොයන වැඩේ. ඊළඟට අර හොඳට හිතලා කරන් තියෙන සුපිරි ප්‍රශ්න. අද මම ඔය ඒ හොයන සුපිරි ප්‍රශ්න කියලා කියන්නේ ඒක නිකන් සුළු කිරීමට බර වූ තියරි බේස් වෙලා යන ප්‍රශ්නයක්. එහෙනම් මම හිතන කටේ වැඩේ ෂේප් අනිවාර්යයෙන්ම හැමෝම කළ යුතුම ගාණක්. හරි, පට ගන්න වැඩේ බලමු අපි. මේක ඇල්ලුවා මේ ඒ වතාව B ක ට්‍රාන්ස්පෝස් එකනේ. ඒ වතාවක් B ක ට්‍රාන්ස්පෝස් එක වෙනවා අපි B ක ට්‍රාන්ස්පෝස් එක පොඩ ලියාගෙන. B මෙහෙමනම් B ක ට්‍රාන්ස්පෝස් එක කියන්නේ මාර්ලේසි මේව ලියද්දි මේ 2x3 මේට්‍රික්ස් එක. පේලි 2යි තීරු 3. මේක අනිවාර්ය නැහැ. මේ ඕඩ එක ලියන එක අනිවාර්ය නැහැ. මේක හැබැයි නිකන් පුරුද්දක් විදිහට තියාගන්න. ලිව්වට වැරද්දක් නැහැ හරි. මේ ඉතින් අපි අර හරිම බාර යනවා. මාර් ක්ලියර්. මේකෙදි ට්‍රාන්ස්පෝස් එක කියන්නේ මෙයාගේ මේ පේලිය තීරුවක් බවට පත් කරන්නේ. ට්‍රාන්ස්පෝස් අපි කියන්නේ මාරු කරනවා කියලා. පේලි තීරුනේ දෙන්නේ ඉතින්. පේලියයි තීරුව මාරු කරන්නේ. ඉතින් A1 1 1.1. මගේ 3x2 මේට්‍රික්ස් එක බඩපත් වෙනවා. හරි, මතක තියාගන්න කවදාවත් අපිට මේ මේට්‍රික්ස් දෙක ගුණ කරන්න බෑ. ඝනයන් සමාන වුණා කියලා කවමදාම මේට්‍රික්ස් දෙයක් මල්ටිප්ලයි කරන්න ගුණ කරන්න බෑ. ඒකට තියෙනවා වෙනම අවශ්‍යතාවයක්. අපි එක සිංහලෙන් කියන සංගෘප්්‍යතාවය කියලා. ඒ වචන නම් මීට කලින් අහලා නැතුන කමක් නැහැ. උලන්න නැහැ ඒක. ඒ තමයි ගුණ කරන්න ඉන්න ඩබල ඉන්නවනේ. ඒ දෙන්න. ඒ දෙන්නගේ පළවෙනියගේ තීරු ගන්න. පළවෙනියගේ තීරු ගන්න. මේ දෙවෙනි ඉලක්කම. පළවෙනියගේ තියෙන දෙවැනි ඉලක්කමයි ඊළඟ ගුණ කරන ඉන්න කෙනා ඉන්නවනේ එයාගේ මේ පේලි ගාන තමයි පළවෙනි ඉලක්කම. ඕඩ එකේ තියෙන පළවෙනි ඉලක්කමයි සමාන වෙන්න ඕන. හරිද? එතකොට මම බලන්න පුළුවන් දැන් මේ න්‍යාස තුන අරගත්තොත් ගුණ කරන්න හැකියාව තියෙන්නේ පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ඩබල පුළුවන්. ඒව B ගේ ට්‍රාන්ස්පෝස්යෙන් ගුණ කරන්න පුළුවන්. ඒක ඕකේ. හැබැයි ඒව B ගෙන් ගුණ කරන්න බෑ. අර කිව්ව විදිහට මෙයා ඉවර වෙන්නේ තුනේ. මෙයා පටන් ගන්න දෙකෙන් ඊළඟ Bව Bගේ ට්‍රාන්ස්පෝස්යෙන් ගුණ කරන්න පුළුවන්. මෙයා තුනෙන් ඉවර වෙන්නේ මෙයා තුනේ පටන් ගන්න. අවුලක් නැහැ. Bව Bගේ ට්‍රාන්ස්පෝස්යෙන් ගුණ කරන්න පුළුවන්. ඒක ඕකේ. හරි. ඊළඟට තව පුළුවන් Bගේ ට්‍රාන්ස්පෝස් එක A වලින් ගුණ කරන්න පුළුවන්. ඒකත් ඕකේ. හේතුව ඉවර වෙන්නේ දෙකෙන් මෙයා පටන් ගන්න දෙක. ඒ වගේමයි Bගේ ට්‍රාන්ස්පෝස් එක B වලින් ගුණ කරන්න පුළුවන්. මේ දෙකත් හරි. ඔය ඔක්කොම ටික ඕකේ. ඒව B වලින් ගුණ කරන්න නම් බැ. ඔන්න ඔය දැන් කාරණාව. තව දෙයක් තියෙන්නේ. අඩුම තරම් අපිට මේ විදිහ තියෙන කෙනෙක්ගේ ඒව ඒ වලින් ගුණ කරගන්නවත් බැහැ හරිද? ඇයි ඒව නැවත ඒ වලින් ගුණ කරද්දී ඉවර වෙන්නේ තුනෙන් පටන් ගන්න දෙකෙන්? හොඳ මතක තියෙන එකත් බැ. Bව B වලින් වැඩි කරන්නත් බැ. Bගේ ට්‍රාන්ස්පෝස් එක Bගේ ට්‍රාන්ස්පෝසින් මල්ටිප්ලයි කරන්නත් බැ. හරි, ඉතින් බලන්න මේක හරිම මේ මැට්‍රික්ස් එකේ මාර ලස්සන විශ්ය. හරි පුදුමාකාර දේවල් තියෙන්නේ. තමන්ව තමන්ගෙන් ගුණ කරගන්නත් බැ. මේ වගේ නියස හරිද? ස්ක්වයර් මැට්‍රික්ස් එක පුළුවන්. ස්කවර් මැට්‍රික්ස් එක පුළුවන් තමන්ව තමන්ගෙන් ගුණ කරන්න පුළුවන්. මොකද දෙන්නම සමානයිනේ. කිසි කේස් එකක් නැහැ. හැබැයි මේ වගේ කට්ටියගේ පුළුවන් මේ දේවල් ටික විතරයි. මේ පොඩ නොට් කරගන්න. හරිද? මොකද අවශ්‍යතාවය ගැන අපි දැනගෙන ඉන්න ඕන. හරි. C කියලා මැට්‍රික්ස් එකක් තියෙනවා. A ව B ගේ ට්‍රාන්ස්පෝස් එකෙන් වැඩි කළා. ඒ කියන්නේ A බිංදුව 3 බිංදුව A 1. දැන් ගුණ කරද්දි මාතේ දඩබඩ කරලා ගුණ කරන්න. A 1 1 1.1. මම හිතන මෙතන කවුරුත් නැහැ කියලා ගුණ කරගන්න බැරි. එහෙම ඉන්නවනම් ලැජ්ජ වෙන්නේ නැතුව කියන්න. අනිත් එක මේකෙදි තව දෙයක් තියෙන්නේ. ඉවර වෙන දෙන්න ඉවර වෙන කෙනා මෙයාගේ පටන් ගන්න කෙනා සමාන වෙන්න බෑ. ඔය දෙන්න කැපිලා ගිහිල්ලා. ඔය දෙන්න කැන්සල් වෙලා. මෙතන ඉතුරු වෙනවා දෙකක්.
මෙතනින් ඉතුරු වෙනවා දෙකක්. ඒතර 2 by 2 matrix එකක් තමයි අපිට අලුතින් නිර්මාණය වෙන්නේ. හරි. මොන මම දැන් ගුණ කරන්න යන්නේ ගුණ කිරීම නොතේරෙන කවුරු ඉන්නව නම් මැසේජ් එකක් දාන්න. මොකද ආපහු කොයි දේත් වැඩි ගණන් හම්බෙන්නේ නැහැ. මම හිතනවා කවුරුත් එහෙම අවුලක් නැහැ කියලා. එහෙම හිතන්ම ගන්න. හරි. ගුණ කරන්නේ මේ තීරුව මුලින් මේ පෙළිය. හරි? පෙළිය තීරුවෙන්. එතකොට මේ අනුරූප අවයව. තවට හේතුව තේරෙන්න ඕන ඇයි මං අයර කන්ඩිෂන් එකක් දැම්මේ කියලා. මේ පේලි ගන්න මේ තීරු ගන්නට සමාන වෙන්නේ නැත්තම් පළවෙනි පේලියයි පළවෙනි තීරු වෙන ගුණ කරන්ති. ඒ ගුණ කරද්දි අනුරූප අවයව කරෙස්මොනින් කම්පෝනන්ට් අපිට ගුණ කරන්න තියෙනවා. ඒතර මෙයාට මෙයා. මෙයාගෙන් මෙයා. මෙයාගෙන් මෙයා ගුණ කරන්න තියෙනවා. හිතන හදිස්සියත් මේ පේලි තීරු සමාන නැහැ කියලා. සමානද මේක 2 by 2 matrix එකක් නේද? 2 by 2 කියන්නේ මේ දෙන්න නැහැ. හරිද? එහෙම නොවති මේ දෙන්න හරි මේ දෙන්න හරි තුනෙන් ගුණ කරන්න කෙනෙක් නැහැ. තුනට ගුණ කරන්න කෙනෙක් නැතිව. අන්න ඒ පාර ප්‍රශ්නේ. ඒ නිසා තමයි මෙන්න මේ කන්ඩිෂන් එක දැම්. ඒතර කිසිම ඕලක් වෙන්නේ නැහැ. මේ තුන් දෙනාට ගුණ කරන් තුන් දෙනෙක් මෙතන ඉන්නවා. ඔය සිද්ධිය a වර්ග බිංදුව 3. a වර්ග ධන 3. ඊළඟ මේ පේළිය මේ තීරුවෙන් a බිංදුව 3. a ධන 3. මේ පේළිය මේ තීරුවෙන් බිඳුවයි 1a 1 a ධන 1 බිඳුව බිඳුව 1 අන්න තප්පර ගණන ඉදර බඩ ගාලා තිබුවා. මම මේ කතා කර කර ලියන්න තමයි මට වෙලාව යන්නේ. හරිද? මේ ඔයා ලියනකොට මම වයි කතා කරන්නේ නැහනේ. ඉදර බඩ ගාලා ලියන්න තියෙන්නේ. මම දැන් සී හෙව්වා. බීගේ ට්‍රාන්ස්පෝස් එක ලියා ගන්නවට ලකුණු 5ක් තියෙනවා. ගුණ කරනවට 10ක් තියෙනවා. ලකුණු 15ක්. හරි. ඊළඟට සර ඊළඟට තියුනේ c ඉන්වර්ස් නොබව දින බව පෙන්වන සුළු කරන විදිය ගැන අහලා තියෙනවා. මේකේ ಗುಣ කරන්නේ මේ පේලිය මේ තීරුවෙන්. ඒ ಗುಣ කරනකොට පළවෙනි දෙන්න දෙවෙනි දෙන්න තුන්වෙනි දෙන්න ඒ විදිහට යනවා. ඊට පස්සේ එයාගේ තව දෙයක් තියෙන මේ වැලියු එක ලියද්දි පළවෙනි පේලිය පළවෙනි තීරුවෙන් ಗುಣ කරන්න. පළවෙනි පේලිය පළවෙනි තීරුව කිව්වහම පළවෙනි පේලිය පළවෙනි තීරුව. මෙන්න මෙතන තමයි අපි යදාලාගේ ලියන්නේ. පළවෙනි පේළිය දෙවෙනි තීරුවත් එක්ක ගුණ කරාම එන වැලියු එක පළවෙනි පේළියේ දෙවෙනි තීරුව. අපි විදිහට ඉතුරුවා ගන්න තියෙනවා. හරි ඊළඟ වැඩට යන්න. ඊළඟට ඉල්ලුවා C ගේ ඉන්වර්ස් එක. C ගේ ඉන්වර්ස් එක A ඇසුරෙන් ලියන්න කියලා. මම මේකේ තියරිය පොඩ්ඩක් මතක් කරන්න. ඉන්වර්ස් සම්බන්ධ තියරිය. අපි හිතමු මෙහෙම සාමාන්‍ය මැට්‍රික්ස් එකක් A B C D 2 by 2. මේක 2 by 2 වලට විතරයි. වෙන හැවට හරියන්නේ නැහැ. 2 by 2 මේ වගේ මැට්‍රික්ස් එකක අපි ඉන්වර්ස් එක හොයන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනි මිස්ටෙප් එක යගේ det a එක ගන්න ඕනේ determinant det එක ගන්න මෙහෙමයි මේ ක්‍රමවේදයක් තියෙන මුලින්ම මෙන්න මේ විකර්ණය මේ පැත්ත හොඳ මතය මේ පැත්ත ad මේ දෙන්නයි ගුණිතය අඩු කරනවා මේ දෙන්නයි ගුණිතය ad ඍණ bc ඔය රට හොඳ මතය තියාගන්න මාරු කරොත් වැරදි ad ඍණ bc මේ දෙන්නයි ගුණිතෙන් මේ දෙන්නයි ගුණිතය අඩු කරන් තියෙන හරි ඔන්න det එක හෙව්වා ඒ හෙව්වට පස්සේ මේකේ තියෙන කන්ඩිෂන් එක මේ ගොඩක් අවුරුදු ප්‍රශ්න වලට අහලා තියෙනවා 2014 වෙනකන් පටන් ගත්තා දිගටම 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 ප්‍රශ්න කරලා තියෙනවා මේ det එක ගැන මොකද det එක හදිසියකවත් බිඳුව වුණොත් මේක ප්‍රතිලෝමයක් පවතින්නේ නැහැ මට ඉන්වර්ස් නැහැ හරිද det එක ඍණ වුණත් ප්‍රශ්නයක් නැහැ ධන වුණත් කේස් එකක් නැහැ කිසි ප්‍රශ්නයක් බිඳුව නොවන ඕනෑම අගයක් පිළිගන්න පුළුවන් ඒක භාග සංඛ්‍යා දශම සංඛ්‍යා ඕන එක කිසි කේස් එකක් නැහැ ඒක අතාත්තු ගන්න පුළුවන් තාත්තු ගන්න පුළුවන් ඒක ඊත් අවුලන්නේ බිඳුව නොවෙන්නයි ඕන හරිද බිඳුව නොවන ඕන වගේක් පිළිගන්න නම් යා අනිවාර්යයෙන්ම බිඳුවට අසමාන වෙන්න ඕන බිඳුව අසමානයි නම් ඔන්න අපිට පුළුවන් ඉන්වර්ස් එක ලියන්න එක යට det නවට තේරෙනවද ඒක බිඳුවට අසමාන වෙන්න ඕන කියන හේතුව ඊළඟට ඔන්න වැඩි මෙයාගේ ඇතුලේ අවයව ටික ලියන්න මෙහෙම මේ රටාව මත දෙන්න මේ යුගලේ අර මූලිකත්ව දෙන ඉන්නෝනේ මේ ඩබල මාරු කරනවා d මෙතෙන්ට a මෙතෙන්ට මේ දෙන්නව ප්‍රිනෙන් ගුණ කරනවා හරිද අර මේක මේ වැඩේට ටිකක් සමානයි මෙතන තියෙන සිද්ධිය නියන් සමාන මෙතන ප්‍රිනෙන් ගුණ කරන සිද්ධිය නැති ඒ වගේ වැඩක් යනවා මම දැන් න්‍යාසවලදී මේ සමාන්තර ආශ්‍රය මෙහෙම හිතමු සමාන්තර ආශ්‍රයක් ගත්තොතින් දෛශික වැත්ත දැන් ඇප්ලයිඩ් වලදී අපි වඩා ප්‍රමුඛතාවයක් දෙන්නේ මෙන්න මේ විකර්ණයට අපි OA BC කියලා ගත්තොත් ගොඩාක් තැන්වල අපි යූස් කරන්නේ මෙන්න මේ විකල්පය. මතකයි මේ සම්ප්‍රයුක්තය හොයන්නේ.
ගොඩාක් තැන්වල අපි මේක තමයි භාවිතා කරේ, මේ විකරණය. එයා තමයි ඩයල් එක, හරිද? මුල ඇප්ලයිඩ් විෂය පුරාවටම එයා තමයි තියෙන්නේ, හරිද? හැබැයි මේට්‍රික්ස් වලදී එයා නෙමෙයි. මේට්‍රික්ස් වලදී මේ පැත්ත, මේ පැත්ත මේට්‍රික්ස් වල ඩයල් එක. දැන් ඩයගනල් දෙකක් තියෙනවනේ. ඔය ඩයගනල් දෙකෙන් ඇප්ලයිඩ් වලදී මේ ඩයගනල් එක ප්‍රියුක්ති හොයන්න හැම දෙයකදීම මෙයා තමයි ප්‍රමුඛ. මෙතනින් එන්නේ අර බල දෙකේ අන්තරය. ඒ ඍණ බී අපිට මේකෙන්, ඒ ඍණ බී මේකෙන් ඒ ධන බී. මේට්‍රික්ස් වලදී ඔය ගණන් පද මෙන්න මෙයා තමයි වඩා ප්‍රමුඛ. මෙයා තමයි, මෙයා වැඩි ගණන් ගන්න. හරි, අපි තීරු න්‍යාස, පේරි න්‍යාස, ස්ක්වයර් මේට්‍රික්ස්, ඊට පස්සේ විකර්ණ න්‍යාස වගේ උඩත් ත්‍රිකෝණ න්‍යාස, යටත් ත්‍රිකෝණ න්‍යාස වගේ එක එක නම් දීලා තියෙනවා. මේ නම් වලදී මෙයා තමයි ප්‍රමුඛ. දැන් මේ දෙන ගුණ කරද්දිත් මෙයා ප්‍රමුඛ. මෙයා හදන කොටත් මේ දෙන තමයි ප්‍රමුඛ. හරි, මාරු කරන්න එපා, ඔබට ඔලුවට දාගන්න. හරි, එහෙනම් අපි යමු. එහෙනම් මෙන්න මේක තමයි තියරිය. මේ තියරිය දර ගන්න කරමු. ඩෙඩ් සී හොයමු. ඩෙඩ් සී, ඩෙඩ් සී මේ දෙන ගුණ කරා ඒ වර්ග ධන 3 අඩු කරා මේ දෙනයි ගුණ 3. ඒ ධන 1යි ඒ ධන 3. පොඩ්ඩක් සුළු කරමු, පොඩ්ඩක් වරහන් තියාගෙන සුළු කරන්න. ඒ වර්ග ධන 3 ධන 4යි ඒ. එහෙනම් උත්තරේ ඍණ 4යි ඒ. ඍණාවට කේස් එකක් නැහැ, ඍණාවට කිසිම අවුලක් නැහැ. මං කිව්වා ඍණ එන්න පුළුවන්, කිසි ප්‍රශ්න නැහැ, බිඳුව නොවෙන්න ඕනේ. හරි, ඩෙඩ් සී ආව අපිට ඍණ 4යි ඒ කියලා. දැන් ගානේ කොහොමද දුන්නා? ඒ අසමාන බිඳුව, ඒ බිඳුව නෙවෙයි, මොකක් හරි අගය. ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්, අපිට කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. ධන වුණත් විශේෂත්වයක් නැහැ, ඍණ වුණත් කිසිම විශේෂත්වයක් නැහැ. ඉතින් මට කියන්න බලන්න, ඒ අසමාන බිඳුව නිසා C inverse පවතී. හරි, මේක තමයි තර්කය. මෙයා මට දැන් කියන්න බලන්න, ඒතර ෂුවර් කරගෙන මෙයා බිඳුව නෙවෙයි කියලා. ඒ බිඳුව නෙවෙයි නම් මෙයා බිඳුව නෙවෙයි. ඩෙඩ් සී බිඳුව නෙවෙයි නම් ෂුවර් එකට C inverse එකක් පවතී. දැන් මට තියෙන පවතින C inverse ලියා ගන්න. මේ රටාව ලියමු. C inverse සමානයි ඍණ 1 බෙදීම 4යි A. මේ ඩබල මාරු කරා 1 A වර්ග ධන 3. මෙයා ඍණෙන් ගුණ කරා. ඍණ A ඍණ 3, ඍණ A ඍණ 1. පටලේසි. දැන් ඔය ලකුණු දඩඩ පට ගාලා ගන්න පුළුවන්. දැනට 15ක් අරන් තිබ්බේ අපි. අපිට එතකොට මේ දෙකට ලකුණු 10ක් ලැබෙනවා. මේක හොයනවාට 5යි, මේක ලියනවාට 5යි. හරිද? සියල් හොයනවාට නිකම් 5යි, ලියනවාට 5යි. ඊට පස්සේ ඉන්වර්ස් එක මෙහෙම ලියනවා ලකුණු 10යි. බලන්න මේ මම ලියපු හැම පේලියන වල ලකුණු. මේවට දැන් පොඩ්ඩක් නැත්නම් මම සාමාන්‍යයෙන් ඇතර මේ පේලි මන ලියන්නේ නැහැ. ඕනේ නැහැ ලියන්න. එකපාර මෙතෙන්ට ආවනම් හරි. පුළුවන් වෙන්න ඕන. හරි, ඒක අවුල නැහැ. මේ පේලි අපි ඕනම අමතක කළා. මේ බලුවදී මේ මම ලියපු පේලි වලින් මේ පේලියට විතරයි මට ලකුණු නැත්තේ. දැන් ලියපු හැම පේලියකටම ලකුණු ලැබෙනවා. අපි ආන්සර් එකක් ලියන්න ඕනේ මේ විදිහට. අපි ලියන පේලි අතරින් ඉතා සුළු පේලි කිහිපයකට විතරයි ලකුණු නැති වෙන්න ඕනේ. කියන්නේ ලකුණු දෙන්න හේතුවක් නැති වෙන්න ඕන. නැත්නම් අනිත් හැම පේලියකටම ලියන අකුරක් ගන්න ලකුණු තියෙනවා නම්, ඉතින් මම ලියන වචනයක් ගන්නම මම ලියන මට ලකුණු නැහැ. ලියන හැම අකුරක් ගන්න මට ලකුණු ලැබෙනවා. ඒක ලියන ලකුණු. පැය තුනේ මම මොනවා හරි ලිව්වා කියන මට ලකුණු. හැබැයි සමහර වෙලාවට සමහර ගණන් දැන් ඔයාල පුරුදු වෙලා තියෙන විදිහේ අඩුපාඩු නිසා අපි පිටු ගණන් ලියනවා. පිටු ගණන් හදනවා. හැබැයි ලකුණු 5යි, ලකුණු 10යි. හරිද? අර ඒ වැරදි ක්‍රමයට ඉගෙන ගත්තාම, වැරදි ක්‍රම වලට සුළු කරන පුරුදු නාම. එහෙම නැත්නම් මේ දැනට මේ පොඩ්ඩයි ලිව්වේ. කලින් 15යි, මෙතන 25යි, 35යි. මේ චුට්ටට 35ක්. මෙච්චර ලකු දෙයක්ද කියලා. වැඩි වෙලාවක් යන්නේ නැහැ. තාම අඩු කාලයක් තුදී දඩ බඩ ගාලා උත්තර දෙන්න. අපි මේක තියාගමු. C inverse වනේ ඊට පස්සේ වැඩි කරන්න. C inverse අර 2 by 1 matrix එකකින් multiply කරනවා. දැන් තියෙන 2 by 1 matrix එකෙන් මම multiply කරන්න. ඍණ 4 න් 1 තාවක් 1 ඍණ A ඍණ 3 ඍණ A ඍණ 1 A වර්ග ධන 3. මම multiply කරන් තියන්නේ 1 2 කියන matrix එකෙන්. උත්තරේ විදිහ ලැබිලා තියෙනවා 8 න් 1 9 11 නේ. 8 න් 1 9 11. 9 ඍණ 11 නේ. දැන් මේ ගුණ කරගමු. ඒ ගුණ කරනකොට ගුණ කරද්දී මේ පේලිය මේ තීරුවේ, පේලිය තීරුවේ. ඒතර මෙයා මෙයාගෙන් මෙයා මෙයාගෙන්. හරිද? මතක තියාගන්න මේ පේලිය මේ තීරුවෙන් ගුණ කරද්දි අපිට එන්නේ දැන් මේක 2 by 2 matrix එකක් නේ. මේක 2 by 1 කෙනෙක් නේ.
ෂුවරේ මට ලැබෙන මෙතන 2x1 matrix එක. හරිද? අපි මේ 4යි a දැනට චුට්ටක් එලියෙන් තියමු. පස්සේ වැඩි කරමු, පස්සේ වැඩි කරමු. දැන් චුට්ටක් එලියෙන් තියමු. අපි මෑත් ඕන අතුර දාගමු නේ. ඕන විදිහට 9 බෙදි මටයි, 3 11 බෙදි මටයි. මේ පෙළේ මේ තිරයෙන් 1යි, 2කින් ගුණ කරාම ඍණ 2යි a. ඍණ 6ට ධන 1ක් එකතු කරනම ඍණ 5. මේ පෙළේ මේ තීරුවෙන් 1යි 2යි 2යි a වර්ග ඍණ a ඍණ 1යි 6 ඍණ 1 6 ගැන 5 අන උත්තරේ 2x2 matrix දෙකක් මේ දෙක equal. දැන් අපිට තියෙන්නේ මේ දැන් න්‍යාස දෙකක් සමාන වෙලා නැති න්‍යාස දෙක සමානයි අර අනුරූපව යන එකිනෙකට සමානයි. දැන් මෙතෙන්ද අපි ලකුණු නැති කරගන්න තැනක් තියෙනවා. අපි ලකුණු අහිමි කරගන්න තැනක් තියෙනවා. ඒ තමයි මට හොයන්න ඕන a. a කියන්නේ එක නියත unknown terms එකයි තියෙන්නේ. එක unknown term ගැන තියෙන්නේ සමීකරණ එකක් හොඳටම ඇති. ඔන්න ඔතන ළමයි වරද්ද ගන්නවා. මේකෙදි මේ එක අවයවයකට මෙයව සමාන කරන නිකම ගොඩ. උත්තරය ඇතේ. හැබැයි එහෙම කරලා බෑ. අනිවාර්යෙන් මේ දෙදෙනාම න්‍යාස දෙකක් සමාන වෙන්න නම් අනුරූප අවයව සියල්ල සමාන වෙ යුතුයි. එන අනිවාර්යෙන් මේ දෙකම ලියලා තියෙන්න ඕන නැත්නම් ලකුණු නැහැ. හරිද? මෙයාව ලිව්වොතින් ඍණ උත් වැඩි කරලා ලියමු. 2යි a ධන 5 බෙදීම 4යි a සමානයි 9 බෙදීම 8. මේකත් ලියන්න ඕනේ. ඊට අමතරව 2යි a වර්ග ඍණ a ධන 5 බෙදීම ඍණ 4යි a සමානයි ඍණ 11 බෙදීම 8. මේ දෙකම අනිවාර්යයෙන්ම ලියලා තියෙන්න ඕන. මේ දෙකම තියෙන්න ඕන නැත්නම් ලකුණු නැහැ. ලකුණු පහ කපනවා. ඊට පස්සේ සුළු කිරීම සඳහා වාට මේ දෙදෙනාගෙන් එකයි භාවිත කරන්න පුළුවන්. මම මෙයාව කන්ටිනියු කරගෙන යනවා. මෙයා කන්ටිනියු කරාම 16යි a ධන 40 සමානයි 36යි a. එන a කියන්නේ 2යි. ආයි බල බල ඉන්න දැන් නැහැ. මෙයා මෙහෙට ගියාම 20යි 27 40 20 බෙදවම 2යි. අවුලක් නැහැ. ඒක එකපාර ගන්නවා. උත්තර දෙයේදී මේ peeli boru නාස්ති කරන්න එපා. මේක මෙතනින් ගන්න. මේ දෙක අනිවාර්යෙන් ලියලා තියෙනවා. දැන් තරවදාල් ලියා ගන්න මේ දෙකම තිබිය යුතු මයි. ඔය වැඩේ ලකුණු ඉස්සෙල්ලා මේ a හොයනට 5යි. ඉතින් ඒක දීලා තියෙන 5 a හොයනට 5යි. මේ මෙතන ಗುಣ කරගන්න වැඩේ තියෙනවනේ. මේ ಗುಣ කරගන්න වැඩේට ලකුණු 10යි. ඒ කියන්නේ මේක මේ විදිහට ಗುಣ කරගන්නවට මේක ලියනවට මේ දෙකම ලියනවට දෙකටම හරිද? මෙතින් දාන දෙකටම 5යි. මේක එකක් නැති වුණොතින් අර දෙන ලකුණු පහ කපු. හරිද? මේ පහ නැතුව තමයි මේ පහ ගන්න. ලේසියම ගන්න තිබ ලකුණු 20ක්. හරිද? බලන්න. ඒතර මම මේ මුල් පේලි අරෙන්න. මේ ගාන නේ ඉතින් මේක ලියා ගන්න එපේ. මේ ඉතුරු ලියු පේලි තුනටම ලකුණු තියෙනවා. අන්න එකයි විය යුතු දේ. ලියන පේලි ගානට ලකුණු තියෙනවා. ඒතර මං ලියන එක අකුරක්වත් අපතේ යන්නේ නැහැ. දැන් මම කලින් 35ක් විතර ගත්තනේ. 35යි 20යි 55. බලන්න තාම මේ ඒ අකුර හෙව විතර අපි අතරම මේට්‍රික්ස් වල ලොකු ලොකු දේවල් කරෙත් නැහැ. සිංගිඩි ගණන් මේ වරි. 20 ගණන්. හැබැයි ලකුණු 55යි. හිතර බල 55ක් කියන්නේ අපිට 75ට තව 20 යන අඩු. තව ලකුණු 20යි. ඔය 55ක් නිකන් ඇප්ලයිඩ් පේපරේ ගණක් එක හිතලා බලන්න. නිව්ටන් චරිත නියම. වෘත්තාකාර චරිතය. ඊපස්සේ සරල අනුමාති චරිතය ගණන්. එහෙම නැත්නම් ප්‍රවේගකාර ප්‍රස්ථාර සාපේක්ෂ ප්‍රවේග. ඔය වගේ ගණකදී 55ක් එකතු කරන්න කියන හෙන ගේම. හොඳ දැනුමක් තියෙන්න ඕනේ අර බල ගැන, ත්වරණ ගැන, F සමාන M ගැන. අය පට්ට නොලෙජ් එකක් තියෙනවා. එනවනේ මේක බලන්න. 55 නිකන් අතර ගැන දෙනවා වගේ. දැන් සුළු කිරීම හොඳට කරන්න ඕනේ. සුළු කිරීම අවුල් කරගෙන මේ වල මොන හරි අවුල් දාගත්තොත් ඉතින් 55 එහෙම පිටින්න. ඔයාට මේ කොටසෙදි අපිට ඇත්තටම ඕන කරන දේවල් ටික මම චුට්ටක් කියන්න ලියන්න මතක් කරන්න. මේකෙදි අනිවාර්යෙන් ගුණ කරන්න පුළුවන් වෙනවා. න්‍යාස ගුණිතය ඕකේ වෙනවා. ගුණිතයට අමතරව අපි තව ලියමු. මේක නම් තිබුණේ අඩු කිරීම සහ එකතු කිරීම. අඩු කිරීම එකතු කිරීමත් පුළුවන් වෙනවා. ඒක ඉතින් අවුලක් නැහැ කියලා මම හිතන කිසි කේස් නැහැ. කිසි කියන්නේ ඒක ගැනව හිතන්නව නැතුව කරන්න ඕනේ. ඒ තරමනේ මේ දෙක මේ ටික ඕකේ වෙනවා නะ. ඊළඟට 2x2 matrix වල ඉන්වර්ස් එක. 2x2 වෙනේ වල ඕනේ. 2x2 වල ඉන්වර්ස් කරගන්න පුළුවන් වෙනවා. මේ ආකාරයට. ඒක ඕකේ වෙනවා නะ. ඊට අමතරව තව මේක අමතර සුදුසුකමක් ඩිටර්මිනන්ට් එක, ඩෙට් එක. කොහමද ඉන්වර්ස් එක ගන්නවා කියන්නේ ඩෙට් එක පුළුවන්. ඩෙට් එක ගන්න විදිහත් හරියටම දැනන් ඉන්න ඕනේ. ඊට අමතරව ගොඩාක් තැන්වල ට්‍රාන්ස්පෝස් එක යූස් කරනවා. ඒ කියන්නේ පෙරළුම් න්‍යාසය. මොනවායි න්‍යාසය පෙරළුම් න්‍යාසය ගන්න පුළුවන් වෙන්නේ.
මූලිකමයිට මෙතන පිටනන් දීලා නැහැ. ඉතින් මේ ටික පුළුවන් නම් හැම අවුරුද්දකම මුල මේ වගේ ප්‍රශ්නයක් අහනවා. එක් ගොඩ දාන්න පුළුවන් මේ පාරත් මුල මේ වගේ ප්‍රශ්නයක් අහනවා අනිවාර්යයි. මේ ටික ඕකේ නම් 22 ඕකේ. මම කන්ෆිඩන්ස් පිට පුළුවන් වෙනවා. මන්නේ මොකක් හරි දුන්නොත් කරගන්න බුල එහෙම ලයින් බෑ. පුළුවන් නම් පුළුවන් බැරි නම් බෑ. මේකේ තියෙන එක බින්දු විතරයි. අර පුළුවන් කියන එකත් ෆුල් කන්ෆිඩන්ස් පිට තමන්ට කියන්න පුළුවන් වෙනවා. එහෙම බැරි නම් තමන්ට නිකන් හරි හිතනවා නම් මේක නිකන් පොඩි හරි සැකයක් තියලා අදම මේ ටික පුරුදු වෙන්න. ඒකට ඕන කරන අවශ්‍ය හැම රිසෝස් එකක්ම YouTube එකේ තියෙනවා. සුපිරිම ගානට හරිද? මේක තමයි නියම ගාන. මෙච්චර වෙලා මේ මම කතා කරේ නියාසවල තියෙන මේ පොඩි සිංගිති කෑල්ලක් හරිද? ඔන්න දැන් තමයි. මේවා තියෙන සිප්පි කෑලි දැන් තමයි ඔන්න ලොකු ලොකු වාරම් වාලම් පුලි පුරි වගේ වටෙන්නේ හරිද? හරි. ඒ සඳහා මෙම අගේ සහිතව. ඒ කියන්නේ දෙකයි නේ. දෙක දාන්න. දැන් එතකොට මේ ගානේ AB නෑ. AB අකුරු නෑ. හැබැයි C අකුර යනවනේ. ඒ නිසා C matrix එක A දාලා ලියා ගන්න ඕන. මගේ බෝඩ් එකේ නම් සී නෑ. ඉන්වර්ස් එකක් තියෙන ෂේප් එකේ. මම සී එක ලියා ගන්නම්. දැන් අපිත් ගාන හදද්දි කරන්න ඕනේ වැඩේ. ඔයාගේ පොතේ ආශ්‍රිත සී හොයාගත්ත විදිය තියෙනවනේ. පට ගාලා මේ ඒ සමානයි දෙක දාලා සීවත් සීගේ ඉන්වර්ස් එකත් ලියා ගන්න ඕන. ඒක අපිට ඊළඟ වැඩේට ඕන. හරි. දැන් හොයන්න තියෙන ඩීබ. බලන්න ඩී හොයන වැඩේදී ඩී අපිට දීලා තියෙන්නේ සී එක්ක ගුණිතයක් විදියට. තව සීගේ ට්‍රාන්ස්පෝස් එකක් තියෙනවා. ඊට අමතරව අය අකුරක් තියෙනවා. I කියන්නේ යුනිට් මේට්‍රික්ස් එකනේ. ඒ කියන්නේ වෙනම සඳහනක් කරලා තියෙනවා. I කියන්නේ ඝනය දෙකක් වන ඒකක න්‍යාසය කියලා. ඒක කියන්න ඕනේ නැහැ අත්‍තරම. මම පේපරේ දුන්නා නම් මං කියන්නේ නැහැ. වැඩක් නැහැ අත්‍තර මේක. හේතුව අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද C කියන්නේ 2x2 මේට්‍රික්ස් එකක් නම් භෞතික විද්‍යාවත් ඉගෙන ගන්න මාන සමානකම්ද? මේත් මාන සමාන වීමක් තියෙනවා. ඉතින් C ගේ ට්‍රාන්ස්පෝස් එක C වලින් ගුණ කරාම තියෙන 2x2 මේට්‍රික්ස් එකක්. ඉතින් I කියන්නේ ෂුවර් 2x2. මේක දෙන්නම ඕනේ නේද? අර පේපර් එකේ ක්වොලිටියක් විදිහට එයාලගේ ගුණාංගයක් විදිහට එයාලා දෙනවා. හරි අපි දෙන උදව්ව ගමු. හරි දැන් ඔන්න බලන්න D හොයන්න තියෙනවා. ඉතින් මේක මේ ඇයි හොඳ ප්‍රශ්නයක් වෙන්නේ? දවඩට ප්‍රශ්න අවුලකේ ඉතින්. මේ මහදයන් නැහැ නේ ඉතින්. මොකද්ද මේක මෙච්චර තියෙන වැදගත්කම කියලා? මහදයන් නැත්තේ නැහැ. කට්ටිය මේක මහදයක් කරගෙන තියෙනවා. මේකෙදි භාවිතා කරන්න පුළුවන් විවිධාකාර ක්‍රමවේද තියෙනවා. හැබැයි මම දැන් කියලා දෙන්නේ තියෙන හොඳම අයි සුපිරිම විදිය. මේ මීට එහා සුපිරි ක්‍රම මුකුත් නැහැ. මේක තමයි නියම විදිය. හරිද? එතකොට ඔයාලට පුළුවන් මේක මේ වගේ ප්‍රශ්න අනිවාර්යයෙන් මේ පාරක් තියෙනවා. මේකම දෙන්නේ නැහැ මේ වගේ දේවල්. හරිද? 2011 ඉඳන් හැම අවුරුද්දකම 2015 අවුරුද්දේ ඇරෙන්න මේ ඉන්වර්ස් එක සම්බන්ධ දැනුම පරීක්ෂා කරන මේ ආකාරයේ ප්‍රශ්නයක් දුන්නා. එතකොට මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඉන්වර්ස් සම්බන්ධ දැනුම තමයි තනිකරයි පාවිච්චි කරන්නේ. 2011 ඉඳන් වාට පුළුවන් හැම ප්‍රශ්නයකම අන්තිමට දීපු කෑල්ල. අර මුල කෑල්ල වැඩක් නැහැ අත්‍තර. අර කලින් කරාවේ සිංහි කෑල්ලක් තියෙනවා. මුල කෑල්ල එක්කෝ හදලා හරි නැත්නම් උත්තරේ කොහෙන් හරි අරගෙන අග කෑලි ටික හැම එකම කරන්නේ. හැම ගානකම අග අග කෑලි ටික කරන්නේ. අන්නේ අග කෑලි වල මේ වගේ සුපිරි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔය ටික ඔයා ක්‍රමානුකූලව කරා කියන්නේ 22 ගන්න ඇති. සමහර 22 එකත් මේ වගේ දේවල් කරකවල මොන හරි කළා දෙ. ඒ තරම් ලේසි හරිද? කොට දාන්න පුළුවන්. කරප නැත්නම් ඇයිනවා මම කියන්නේ. 11 ඉඳන් අග කැරේ ටික කල් ඉවර කරන්න. හරි. හරි. මෙන්න මේක යූස් වෙන තියරිය. ඒකේ ඉන්වර්ස් එකෙන් ගුණ කරාම ඒ වගේම ඒගේ ඉන්වර්ස් එක ඒ වලින් ගුණ කරාම ලැබෙන පිළිතුර i. මේක යුනිට් මේට්‍රික්ස් එකට ඉක්වල් වෙනවා. හරිද? මේකෙදි අර මාරු වුණා කියලා කේස් එකකුත් නැහැ. මේ පට්ට තියරියක්. වෙන කොහෙවත් මේ තියරිය නැහැ. මාරු වුණත් අවුලන්නේ. පිළිවෙලක් මෙයට අදාළත් වෙන්නේ. දෙන්න ಗುಣ වෙලා එක වෙන එක තමයි තියෙන්නේ. මොකද යුනිට් මේට්‍රික්ස් එක කියන්නේ සාමාන්‍ය ගණිතයේ එක වගේ හැසිරෙන කෙනා.
මේක අපි සාමාන්‍ය ගණිතයෙන් ලිව්වොත් දෙක භාගයෙන් ගුණ කරාම එකයි දෙක භාගයෙන් ගුණ කරාම එකයි නේද? එතකොට මේ තියෙන්නේ දෙකේ ඉන්වර්ස් අපි කියන්නේ රෙසිප්‍රොකල් එක කියලා සාමාන්‍ය ගණිතය තුල. මේකෙදීන් මැට්‍රික්ස් වල ඉන්වර්ස් එක ප්‍රතිලෝම. හරිද? ඔන්නෝම තමයි තියෙන්නේ. හරිද? ඒ වගේ තව දෙයක් මතක තියාගන්න මේ. දැන් ඔක 2018 ඇහුවා. පහේ ඉන්වර්ස් එක කියන්නේ පහින් එක. මම 2018 හෝ 17 පහයි a වතාවක් ඉන්වර්ස් කියලා තිබ්බේ. මේකේ ගොඩක් ළමයි කරේ මේ පහ කියන්නේ නියතයන්නේ. නියතේ එහෙම්ම තියලා ඒක ඉන්වර්ස් එක ගත්තා. අරගෙන වැඩි අනාගත්තා. එහෙම බෑ. මේකෙදි මේ ඉන්වර්ස් එක දෙන්නටම වළංගුයි. පහ වෙනම නෙමෙයි තියෙන්නේ. ඉන්වර්ස් එක තුල. ඒතර පහේ ඉන්වර්ස් එක ඒක ඉන්වර්ස් කියලා වැටෙනවා. පහේ ඉන්වර්ස් එක පහින් එක. හරි? මෙහෙම තියෙනවා නේද? සමහර මේ පාර නියතයක් සම්බන්ධ පාට් එකක් එන්න පුළුවන්. පොඩ්ඩක් දැනගන්න එක. එහෙනම් මේක තමයි තියරිය. මෙන්න මේ තියරි දැනුම ඔයාලට කොයිතරම් දුරට තියෙනවද කියන දේ පරීක්ෂා කරන්නයි මේ ගාන දෙන්නේ. දැන් ගානටම DC සමාන DC ඍණ C ට්‍රාන්ස්පෝස් C සමානයි 8යි i. මේකෙදි පස්සේ බලමු. මේක අවුලකුත් නැහැ, මේක කේසෙකුත් නැහැ. මේ 8 කින් ඉලක්කය මොකක්ද අවුලක් තියනව නේද? මේ 8 කින් ඉලක්කය මොන හරි හේතුවක් තියෙනවා. බලමු අපි පස්සේ හම්බේක. හරි. දැන් D හොයන්නනේ තියෙන්නේ. සාමාන්‍ය ගණිතය තුල D හැවුවා නම් මේ D උක්ත කරන්න දෙන්න උතර. අපි ඔය වැඩේ කරා නම් එන්නේ මෙහෙමනේ. සාමාන්‍ය ගණිතයෙන් කරා නම් මේක තියෙනවනේ මෙහෙම. සාමාන්‍ය ගණිතය කරා නම් මෙහෙම තියෙන්නේ. හැබැයි matrix වල පද එකතු කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. හැබැයි matrix බෙදීමක් කරන්න බෑ. බෙදන්න බෑ. හරිද? ඒ නිසාම තමයි matrix බෙදන්න බැරි නිසාමයි මෙන්න මේ සූත්‍රය හදලා දුන්නේ. මේට්‍රික්ස් බෙදන්න බෑ. මේට්‍රික්ස් බෙදීමක් නැහැ. බෙදීම නැති වුණත් බෙදීමේ ගණිත කර්මයක් අපි දන්නවනේ. ඒක කරන්න එපා අපිට. කරන්න ඕන ගණන් වල ඉස්සරහට යන්න. ඒ වෙනුවෙන් හදපු මෙතඩ් එකයි මේක. ඒතර ගුණ කිරීම මුල කොටස ප්‍රශ්න. මුල කොටසදී ප්‍රශ්න කරා. මේ කෑල්ල දෙන්නේ න්‍යාස බෙදීම සම්බන්ධයෙන්. න්‍යාස තුල බෙදීමක් නැති නිසා මෙන්න මේ දැනුම පරීක්ෂා කරන්නයි ප්‍රශ්න අහන්නේ. හරිද? දැන් හේතුව තේරුම් ගන්න. මම කිව්වා මේක හැංගිච්ච දෙයක් තියෙයි කියලා මේ ප්‍රශ්නේ. ඔන්න හැංගුණ කාරණාව ඒක. දැන් කොහොමද බෙදන්නේ නැතුව බෙදන්නේ? මොන ක්‍රමය? බෙදන්නේ නැතුව බෙදීම කරන විදිය. ක්‍රමය මෙන්න මේකයි. C ඉන්වර්ස් වලින්. C ගේ ඉන්වර්ස් වලින් මම ඔක්කොම ගුණ කරනවා. ඒ ගුණ කරද්දිත් තියෙනවා පොඩි කේස් එකක්. ඒක නිකම්ම ගුණ කරලා බෑ. ගුණ කරද්දිත් මේකේ තියෙන පොඩි තියරියක්. ඒ තමයි දැන් මට මේ C වෙන නැති කරගන්න ඕන. මෙතන ඉන්න C D එක ගුණ වෙච්ච C. ඒතර මම ගුණ කරගන්න මේ අතින් දාගන්න C ඉන්වර්ස් පදය දාන්න ඕන මේ DC පදේ පිටිපස්සට. ඉස්සරහට දාලා බෑ. න්‍යාසවල පිළිවෙල හරි වැදගත්. ඒ නිසා ඉස්සරහින්ද ගුණ කරන්නේ පස්සෙන්ද ගුණ කරන්නේ කියන්නේ දෙ හරි හරියට බලන්න ඕන. මේකෙදි පස්සෙන් දාන්න ඕන. හේතුව මේ දෙන මාරුණාට කේස් එකක් නැහැ. ඒක ඇත්ත. හැබැයි දෙන්න ළඟ ඉන්නවා. මේ ඩබල ළඟ ඉන්නවා. නැත්තම් අර රියැක්ෂන් එක වෙන්නේ නැහැ. හිතන්නකෝ කිමිකල් දෙකක් ගමු. කිමිකල් දෙකක් ඉන්ටරැක්ට් වෙන්න එපා. දෙකකට සෙට් වෙන්න එපා. රියැක්ෂන් එක වෙන්න. සෝඩියම් ටික මේ පැත්තේ තියලා මේ එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙහෙ තියෙන. මං ගාව තියෙනවා. වාගාව හයිඩ්‍රොක්ලොරික් ගමු. හයිඩ්‍රොක්ලොරික් වාගාව තියෙනවා. වැඩක් නැහැ නේ. වාගාව හයිඩ්‍රොක්ලොරික් තිබිලා මං ගාව NaOH තිබිලා වැඩක් නැහැ. ඔය දෙක රියැක්ට් වෙන්න දෙකකට සෙට් කරන්න. එක ළඟට එන්න ඕන. ඒ වගේ මේ දෙන්නත් දෙපැත්තින් ඉඳලා හරියන්නේ නැහැ. රියැක්ෂන් එකක් වෙන්න දෙන්න එක ළඟට එන්න ඕනේ. ඒකයි මෙයාට පස්සේ මෙයා තියෙන්න ඕනේ. ඉතින් මේ ඩබල ළඟට ගන්න පිටිපස්සෙන් ගුණ කරන්න ඕන නම් අනිත් අයටත් ඒ කාරණාව පොදු. මෙයාලගෙත් පස්සෙන්ම තමයි ගුණ කරගන්න ඕනේ. ඉස්සරහට දාන්න එපා. දැම්මොත් වැරදි. හරි. මේ දෙන්න i වෙනවා. මේ ඩබලත් i වෙනවා. i කියන්නේ යුනිට් මැට්‍රික්ස් එකනේ. යුනිට් මැට්‍රික්ස් එකෙන් කවුරු ගුණ කරත් එයාම තමයි. යුනිට් මැට්‍රික්ස් එකෙන් කවුරු ගුණ කරත් එයාම තමයි. උදාහරණයක් විදියට 3 වරක් 1 3යි. CA ව 3ක් CA ව 1ක් CA. ඒ වගේ ඊළඟට i ගෙන් කවුරු ගුණ කරත් එයාම තමයි. එහෙනම් D කියන කවුද? 8i C inverse ධන C ගේ ට්‍රාන්ස්පෝස් එක. හරිද? දැන් මට ඕන වෙනවා C කීයද කියලා. දැන් ඔයාලා A ට 2 දාලා ඒ දෙක වෙලාවෙදී C ලියා ගන්න. ඒ දෙක පිට C ලියන්න. ඒ දෙක වෙලාවේ C එන්නේ 7යි 5යි මම එක ලියා ගන්නම් ඔයාලා අගය ආදේශ කර ගන්න 3යි 1 3යි 1
එතකොට C ගේ ට්‍රාන්ස්පෝස් එක එන්නේ 7 5 3 1. C ගේ ඉන්වර්ස් එක යනවා ඍණ 1 යට 4යි එන්නේ තිබ්බේ. එතකොට ඍණ ඍණ 1 බෙදී 8. ඍණ 1 බෙදී 8. මේක මාරු කරලා ලියමු 1යි 7යි ඍණ 5යි ඍණ 3. අනේ ඉන්වර්ස් එක. හරිද? දැන් මේක ලියමු. දැන් ඔයාලට පේන්න ඕන ඇයි 8න් 8ක් තිබ්බේ කියලා. පැහැදිලිද? මම කියව මෙතන 8ක් 8 ඉලක්කමක් දෙන්න හේතුවක් තියෙනවා. මොකක් හරි හේතුවක් තියෙනවා. දැන් මෙතන i තිබ්බත් ගේස් නැහැ නේ. බලන්න මේ සුළු කිරීම හැටියට 8 අපිට වැඩක් උනේම නැහැ නේ. මෙතන තිබ්බ i නිසා ලස්සන සීනුව සව්. ඒක 8ෙන් බලපෑමක් නැහැ. ඒක 8 තිබ්බත් එක නැත්ත් එක. එහෙනම් ඇයි 8ක් දුන්නේ? මෙන්න හේතුව. මෙතන තියෙන මේ 8. අපි මෙහෙම ලියමුනේ. මෙතන ඍණක් තියෙනවනේ. මම මේ දේ මාරු කරලා ලියන්න හරිද? C ගේ ට්‍රාන්ස්පෝස් ධන 8යි C ඉන්වර්ස් මෙහෙම ගමු. C ගේ ට්‍රාන්ස්පෝස් එ මේකනේ 7 3 5 1 8ට 8 කැපිලා 8ට 8 කැපුණා එළියදී ඍණ දිනවනේ ඍණ 1 ඍණ 5 ඍණ 3 7. වාඩු බුලම් මෙහෙම කරන්න. මේ ඍණ ඇතුළට දාලා මෙතන එකතුවක් විදිහට ලියන්න පුළුවන්. කැමතියක් හරිද? ප්‍රශ්න නැහැ. මම මෙහෙන් උත්තර ලියන්න වෙනවනේ කට්ටියට. 7ෙන් 1ක් අඩු කරාම 6යි 3යි 5යි 8යි 5යි 3යි 8යි 1ෙන් 7ක් ගියාම 6යි. මෙන්තරේ 6 8 8 ඍණ 6. මේකෙදි මේ ටික ලියාගන්නවට සීව ඒ දාලා මෙහෙම ලියන්නට 5ක් තියෙනවා. ඊළඟට මේ වැඩේට 5 දිර තියෙනවා. ඇත්තට මම නම් කියන්නේ මේකට දුන්න ලකුණු ප්‍රමාණය මදි. මට නම් මදි. ලකුණු 55 තරම් තිබ්බේ. තව 20 යනකොට ගන්න තිබ්බේ. ඔන්න 20 තියෙන මේ ටිකට. මෙයාලා ලියාගන්නවට සීව ලියනවට මේ වැඩේට පහයි. සුදු කරලා උත්තර ගන්නවට. ආ සෝරි සී ඉන්වර්ස් එකටත් එක. සී සී ඉන්වර්ස් මෙතන දෙට. මොකද ලකුණු 20 තියෙන්නේ. හැබැයි මට සාපේක්ෂව නම් මේ ලකුණු 20 මදි. මීට වඩා ලකුණු මේකට දෙන්න ඕන. මොකද ඉන්වර්ස් වල තියෙන සුපිරිම තියරි මේක. මේ සුපිරිම තියරි යූස් වෙලා කරන නියම වැඩ. සුපිරි වැඩක් මේ තියෙන්නේ. මේකට අඩුමතර මේ ලියන එකටවත් අඩුමතර ලකුණු 10ක් වගේ දුන්නොනො වඩා හොඳයි. මේ පාර ලකුණු බෙදී යාම ගැන නම් එච්චර සෑහීමකටපත් වෙන්න බෑ. කොහොමද හොඳයි. ප්‍රශ්නයක් කරේ මේ මහාපෙක වටිනවනේ. මතක් වෙන්න. මේ පාරත් ওই විදිහේ ගැටලුවක් අනිවාර්යයෙන්ම තියෙනවා. ලැස්ති වෙලා යන්න. අනිවාර්යෙන්ම මේ ගාන ලකුණු 75ක් ගාන. 75ක් තියෙනවා. මේ 75 විනාඩි 15කින් නම් අරන් වැඩ නැහැ. තේරෙනවද? විනාඩි 15 වෙනවා මේ 75 ගන්න නැහැ නේද? තේරුම් ගන්න. ඔයා මේ 75 ගන්න ඕන විනාඩි 10ක් හෝ ඒ ආසන්න කාලයකින්. ඒ අන්න එක තමයි ගියම දේ. මේක පාලෙන් කළා නේද? මේ පාලෙන් කරා කියන්නේ වට අර බලාපොරොත්තුෙන් රිසල්ට් යන්න බෑ. ඔයාගේ ටාගට් ඒ ගන්න ඒකටන් මේක විනාඩි 10න් වෙන්න ඕන. එහෙම තමයි මේ හැදුවේ දින වැඩේ අමාරුයි. ලේසි නෑ. නැත් කියන පට්ට අමාරු සබ්ජෙක්ට් එක. එහෙනම් මේක විනාඩි 10ට දැන් රෙඩි වෙන්න ඕන. හරි දැන් කටි මහන්සි වෙන දැන් මේ ටිකේ මහන්සිලා වැඩ කරන්න විනාඩි 10න් කොහොම හරි මේක කරනවාමයි කියන තැනට එන්න. මේ විදිහෙම මේ මෙන්න මේ තියරිය යූස් වෙන ගාණක් දෙනවාමයි අපිට අමුතේක ප්‍රිපෙයා වෙන්න දෙයක් හෝ ලැස්ති වෙන දෙයක් නැහැ. මේ එකක් බලාපොරොත්තු වෙන්න. මේ ගැන තව දුරටත් ඉගෙන ගන්න මේ අධ්‍යයනය කරන්න ඕන නම් මම කිව්ව විදිහ 2011 ඉඳන් ගන්න ටික අදාය නැහැ. 2011 සිට 2015 වෙනකන් විවරණය කළා දාලා දෙන YouTube එකට 19 විවරණ ඇති. 19 විවරණ ඇති. ඒ වගේම 20 විවරණය මම හිතන්නේ මේ ඊයේ පෙරේද මන් දැම්ම. මම මතක දවස නම් මේ පෙරේද කොමත් එක දැන් YouTube මේ YouTube එකේ තියෙනවා. ඒතර නැත්තේ 15 16 දෙක තුනක් විතර නැත්තේ. ඔක්කොම ටික තියෙනවා මේ YouTube එකේ. ඒතර ඒ මුළු පාඩම හරියට ගත්තොත් කෙනෙක්ට මගේ channel එකෙන් විතරක් ඉගෙන ගන්න පුළුවන්. අඩුම දෙන මගේ පන්තියටවත් එන්න ඕනේ නැහැ. ඒ තරමට මේකේ දේවල් දීලා තියෙන්නේ. ඒතර ඇත්තට මේක කවුරු හරි බෑයි කියනවා. මේ ලකුණු ටික ගන්න නැත්තම් අර මං මුලින් භාවිත කරේ නම ඒ නම තමයි ඉතින් කියන්නේ. ඊ දෙහා වෙන වචනයක් නැහැ.